And now, live at 10:30. ආයුබෝවන් ගෙවුණු දවස දෙස හෙළන පුවත් ඇස Live at 10:30 සමගින් අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලාල් මම උපාතිමා නස්රින් අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි සෞඛ්‍ය සේවාවට ජනපතිගෙන් සාතිකයක් අල්ලස් පිළිබඳව චෝදනාවක් අපේ සෞඛ්‍ය සේවාවේ නැහැ එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය හෙට සිසු පක්ෂවල මැයි රැලි සඳුදා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වැඩතහනම් බදුල්ලේ තවත් උපවාසකරුවන් දෙදෙනෙක් රෝහලට රටක් අවමානයට පත් කරමින් අස්ථානගත වූ ලෙස්ටර් මැතිතුන්ගේ සම්මානයට සිද්ධ වුණේ කුමක්ද? දවස් දෙකක් තුනක් තිස්සේ මේ ප්‍රශ්නය සමාජයේ පුරාවට ඔඩු දුවමින් පැතිර ගියා. ඒ ප්‍රශ්නයට පුදුමාකාර පිළිතුර හම්බ වුණේ මාර්ගාංක 177 කඩුවෙල කොල්ලපිටියේ පෞද්ගලික බස් රථයක ගමන්මලු රඳවන තැනකින්. මේ සම්මානය මේ බස් රථය තුළට ගියේ කොහොමද කියන එක තමයි දැන් තියෙන ප්‍රශ්නය. හෙළේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සිංහල සිනමාවේ නොමැකෙන සලකුණක් තබමින් දැයින් සමුගත්තේ පසුගිය දෙවනදායි. එතුමන් සිනමාවට කළ සේවය අගයමින් හිමි වූ අග්‍රගණ්‍ය පදක්කමක්ද එදින අස්ථානගතව තිබුණේ එතුමන්ගේ අභාවයෙන් ශෝකයට පත් සහෘද හදවත් තව තවත් කම්පාවට පත් කරවමින්. මෙම පදක්කම 2000 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට පිරිනමා තිබුණේ ඉන්දියාවේ පැවති 31 අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේදී. සිනමාවේ උන්නතිය වෙනුවෙන් කළ සේවය අගයමින් පිරිනැමෙන එම සම්මානය කලාකරුවෙකුට හිමිවන්නේ ජීවිතයට එක් වරක් පමණයි. පසුගියදා අස්ථානගතව තිබුණේ එම අද්විතීය පදක්කමයි. මේ සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය විශේෂ පරීක්ෂණයක් කඩිනමින් ආරම්භ කළ අතර කලාකරුවන් දිල්ලා සිටියේ එම පදක්කම කිසිවෙකු හෝ රැගෙන ගියේ නම් ඒ යළි බාර්දෙන් ලෙසයි. කඩුවෙල කොල්ලුපිටිය සුඛෝපභෝගී බස් රථයක තිබී අද එම පදක්කම සොයාගනු ලැබුවේ මේ අතරතුරයි. පොලිසිය පැවසුවේ බස් රථයේ ගමන්මලු රඳවණේ තිබී එම පදක්කම සොයාගත් බවයි. බස් රථයේ රියදුරා හා කොන්දොස්තරවරයා ඉගෙන පොලිසියට දැනුම් දී තිබුණා. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ. අදාළ පරීක්ෂණවලින් පසුව එම පදක්කම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳට බහර දීමට නියමිතයි. ආසියානු කලාපයට සහ ලෝකයට ඔහු සිනමාවෙන් දක්වපු දායකත්වය අගයමින් ලැබෙන මේ සම්මානය අතිශය වැදගත් වෙන්නේ මේක සමස්ත ඔහුගේ සිනමාවටම ලැබුණු අගයීමක් නිසා. මම හිතන්නේ මේ සම්මානය නැතිවීම සහ නැවත ලැබීම කියන කාරණය දෙස ඔහුගේ සම්මාන සමූහයම සංරක්ෂණය කළ යුතු කියන කාරණය ලෝකයට පවසමු. මේ අතර 1965 වසරේදීද ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා රණමයුර සම්මානයෙන් පිදුම් ලැබුවා. අතර එම සම්මානයේද ඔහුට අහිමි වී තිබීම විශේෂත්වයක්. 1965 ගම්පෙල්ලේ චිත්‍රපටිය ලෝකේ හොඳම චිත්‍රපටිය වෙලා ලැබෙන රණමයුර සම්මානය ඒ සම්මානයට වෙච්ච දෙයක් නෑ. ඒ සම්මානය අපි අහලා තියෙන විදිහට තනිකර රත්තරණින් නිමවෙච්ච සම්මානයක්. ඒ සම්මානය නැතිවීම ගැනත් මේ මොහොතේ අපි සොයා බැලිය යුතුයි. අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන සහතිකයක් දුන්නා. ඒ පොළොන්නරුවේ පැවති උත්සවයක් අතරතුරදී. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ පැවති ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් කරන සේවය අගයා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට හා පවුල් සෞඛ්‍ය සේවා සංගමේ සභාපතිනි දේවිකා කොඩිතුවක්ව ඇතුළු පිරිස වෙත සමරුතිලන ප්‍රදානය මෙහිදී ජනාධිපතිතුමන් අතින් සිදු කෙරුණා. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කළ සේවය අගයා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ජනාධිපතිතුමන් වෙතද මෙහිදී උපහාර තිලනයක් පිරිනමනු ලැබුවා. අපේ සෞඛ්‍ය සේවාවට හොඳ නමක් තිබෙන්න වැදගත් දෙයක් තමයි අල්ලස් පිළිබඳව චෝදනාවක් අපේ සෞඛ්‍ය සේවාවේ නැහැ. ජනතාවගේ වෛරයට ජනතාවගේ පිළිකුලට ලක්වන ආකාරයට දේශපාලඥයා සහ රාජ්‍ය නිලධාරියා කිසිවිටකත් වැඩ නොකළ යුතුයි. සමාජය යහපත් වෙන්න සෑම විටම
දූෂණයෙන් තොර රාජ්‍ය සේවාවක් අවශ්‍යයි. මේ රජයේ යටතේ සිදු ඉහළම දේවල් වලට මම තීන්දුව తీරන අරගත්. මහා බැංකු පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාව පිළිබඳව මම තව කොමිෂන් සභාවක් පත් කළා. මේ දිනවල ඒගොල්ලත් වැඩ කරගෙන යනවා. ශ්‍රී ලංකා ගුවන් සේවාවේ දූෂණ සොයන්න ජනාධිපති කොමිෂන් පත් කළා. ඒ කොමිෂමත් හෙට අනිද්දා බොහෝ වැදගත් තොරතුරු රටට හෙළි කරා. නාවික හමුදාව උතුරු මුහුදේ සරණ අතරේ හසු වූ බෝට්ටුව ඇතුලේ ඇත්තටම හිටියේ කවුද? ඒ ප්‍රශ්නයට උත්තරෙත් අරන් සජිත් රණසිංහ මැදිරියට ඇවිත්. ඔව් හරිද. ඇත්තටම මේ තොරතුරු නිවැරදිව හරියාකාරව හොයා ගැනීමට හැකියාවක් ලැබුණේ ශ්‍රී ලංකා නාවික හමුදාවටයි. ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන්ම දෙවෙනි වටාව මුහුදු තීරයේ මුර සංචාරවල නිරත වනවා. ඒ අතරතුරේදී ඔවුන්ට නිරීක්ෂණය කිරීමට හැකියාවක් ලැබුණා උතුරු මුහුදු තීරයේ ඩිංගි බෝට්ටුවක් සැරිසරන බව. ඒ අනුව ඔවුන් සිදු කරේ තමන්ගේ ප්‍රහාරක යාත්‍රාවක් මේ බෝට්ටුව පසුපස යවා මේ බෝට්ටුව පිළිබඳව නිරීක්ෂණය කර ලැබුවා. එහිදී ඔවුන්ට අනාවරණය වුණා මෙය නීති විරෝධී ආකාරයෙන් උතුරු මුහුදේ සැරිසරන බෝට්ටුවක් බව. එහිදී ඔවුන් අනවසර සංක්‍රමණිකයන් 14 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. අදාළ බෝට්ටුවේ සිටියදී නාවික හමුදා බාහිරයටගෙන ඇත්තේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අනවසර සංක්‍රමණිකයින් 14 දෙනෙක්. ඔවුන් අතර කාන්තාවන් 3 දෙනෙකු සහ ළමුන් 10 දෙනෙකු වනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාණ්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා පැවසුවේ ඔවුන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණිමින් සිටි පිරිසක් බවයි. මොවුන් වරින් වර ඉන්දියාවට පලා ගිය පුද්ගලයින් බවයි පරීක්ෂණවලදී හෙළි වී තිබෙන්නේ. අත්අඩංගුවට ගන්නු පිරිස වැඩිදුර විමර්ශන සඳහා තලෙමන්නාරම් පොලිසියට බාර දුන් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. එලෙස පොලිසියට බාරදීමෙන් පසු අත්අඩංගුවට ගන්නු පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීම සිදු කරන බව පොලිසිය පැවසුවා. මූලික පරීක්ෂණවලින් අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙවර අපේ රටේ කම්කරු දිනය සමරනු ලබන්නේ මැයි මස 7 වන දිනයි. නමුත් එක්සත් ජාතික පක්ෂය හෙට දින තම මැයි රැලිය සංවිධාන කර තිබෙනවා. මේ අතර අනිකුත් දේශපාලන පක්ෂ මැයි දින සැමරුම් උත්සව සඳුදා දිනයේදී පැවැත්වීමට නියමිතයි. ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වන විට කටයුතු සූදානම් කරමින් සිටිනවා. එක්සත් ජාතික පක්ෂයේ මෙවර සිය මැයි දින රැලිය සංවිධානය කර ඇත්තේ හෙට දිනයේ. පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අඛිල විරාජ් කාර්යවසම් සහ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු මැතිඅමතුරුන් කිහිප දෙනෙකු අද පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට පැමිණියා. ඒ මැයි දිනය වෙනුවෙන් සූදානම් වන සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ වැඩ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහායි. අපි තීරණය කරනු ලැබුවා මැයි දිනය සැමරුමක් වශයෙන් වැඩ කරන පන්තියේ ජනතාවගේ වෙනුවෙන් මේ මැයි රැලිය පවත්වන්න. බොහෝ දේවල් සැලකිලි අරගෙන පෙළපාලියක් නැතුව අපි තීරණය කරනු ලැබුවා මැයි රැලිය වෙනත් ආකාරයකට අපි මැයි රැලිය සමරන්න. එක්සත් ජාතික පක්ෂය තනි පක්ෂයක් විදිහට සියලු දෙනාම එක්කහු වෙලා බොහොම සමගි සම්පන්නව බොහොම සාර්ථක මැයි දින රැලිය පවත්වනවා. කෑගල්ලේදී කුඩා දරුවෙකුටත් වූ දුක් මුසු ඉරණම දකිමු මේ විරාමයෙන් අනතුරුව. මොරටුව උණුසුම් වුණේ ඇයි? ත්‍රී රෝද රථයකින් පැන කාන්තාවක් මියයි. This is live at 10:30. බදුල්ලේ උපාධිධාරී උපවාසය ආරම්භ වුණේ පෙරේදා. හරියටම ගත්තොත් තාම උපවාසයට දවස් 2යි. නමුත් ගැටලුව කියන්නේ මේ වෙද්දී උපවාසයට සහභාගි වුණු 3 දෙනෙක්ම ඉන්නේ රෝහලේ. ගුරුපත්වීම් ලබා දෙන ලෙස ඉල්ලමින් පෙරේදා මාරාන්තික උපවාසයක් ආරම්භ කළ ඌව පළාතේ උපාධිධාරීන් 4 දෙනෙකු මේ වන විට බදුල්ල මහරුවලට ඇතුළත් කර තිබෙනවා. ඊ රාත්‍රී එක උපාධිධාරණයක් රෝගතුරු වීම හේතුවෙන් රෝහල්ගත කළ අතර අනෙක් 2 දෙනා රෝහල්ගත කරේ අද පසුරුවේදී. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ගුරුපත්වීම් ලබා දීම සඳහා තරඟ විභාගයක් පවත්වා සුදුසුකම් සහිත උපාධිධාරීන් තෝරාගත්තද මෙතෙක් ඔවුන්ට රැකියා හිමි වී නැහැ. ඒ අදාළ තරඟ විභාගයේ දූෂිත බවට ඌව පළාත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ගොනු කළ නඩුවක් තවමත් විභාග වීම හේතුවෙන්.
දැන් මේ නඩුවේ අවසාන තීන්දුව මේ මේ මාසෙ දෙන්න තීන්ද නියමිත වෙලා තියෙනවා. දූෂිත කණ්ඩායම් කලබල වෙලා ඉන්නවා. දැන් මේ නඩුවේ මොන වගේ තීන්දුවක් එයිද කියලා. කෙසේ වෙතත් Tamanට රැකියාව ලබා දෙන්න තුරු ඌව පළාත් සභාව ඉදිරිපිට අඛණ්ඩ උපවාසයේ නිරත වන බවයි මෙම උපාධිධාරීන් පිරිස පවසන්නේ. හරි නිශ්චිතව සාධාරණයක් වෙනකම් මෙතන මැරුණත් අද අපි මෙතන නැගිටින්නේ නැහැ කියලා කියනවා. සමහර මගී ප්‍රවාහන බස් රථ ජනතාව කැඳාගෙන යන්නේ නිසි තැනට නෙවෙයි පරලොවට. කොච්චර කිව්වත් කොච්චර ලිව්වත් ගොඩක් බස් රථ සේවකයන් බස් රථ රියදුරන් හික්මීමක් විනයක් ඇති කරගන්නේ නැහැ. අවුරුදු 8ක දැරියකට මහමග ජීවිතයට සමුදින්න සිදු වුණු කර්මය මේ බලන්න. කොළඹ මහනුවර මාර්ගයේ කෑගල්ල නගර මැදදී අද පෙරවරුවේ අනතුරක් සිදු වුණා. ඒ කෑගල්ලේ සිට ඇකිරීගල දෙසට ධාවනය වූ බස් රථයක් පදික මාරුවකදී පදිකයන් දෙදෙනෙකුගේ ගැටීමෙන් අනතුරින් බරපතල තුවාල ලැබුවේ 8වැනි දැරියක් සහ 55වැනි ඇගේ මිත්තණියයි. ඔවුන් කෑගල්ල මූලික රුහලට ඇතුළත් කෙරුණා. රුහල් බලධාරීන් පැවසුවේ දැරිය රුහලේදී මිය ගිය බවයි. බස් රථයේ රියදුරු ගියා පරීක්ෂාකාරී රියදවණේ හේතුවෙන් මෙම අනතුර සිදු ඇති බවයි පොලිසිය පවසන්නේ. පොලිසිය බස් රථ රියදුරු අත්අඩංගුවටගත් අතර ඔහු හෙට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. රථ වාහන ධාවනයේදී වඩාත් සුපරීක්ෂාකාරී ලෙස රථ වාහන ධාවනයේ සිදු කරනවා නම් මෙවැනි අනතුරු රැසක් වළක්වා ගත හැකි. එමගින් අහිංසක ජීවිත නිර්පරාදී අහිමිවීම වැළකෙන බවයි අප යලිත් සිහිපත් කරන්නේ. අද අනුරාධපුර ප්‍රදේශයේදී මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. ඒ පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී. කොළඹ සහ ඒ අවට මෙන්ම රට අභ්‍යන්තරයේ පවතින ප්‍රධාන නගර රැසකින්ම මද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතිය රැහැනට හසුකර ගැනීමට පසුගිය කාලයේ පුරා පොලිසියට හැකියාව ලැබුණා. එවැනි මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් සමග ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අද අත්අඩංගුවට ගැනුණේ අනුරාධපුරයේදී. අනුරාධපුර පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත උපාය දූතයෙකු යොදවා සිදු කළ මෙම වැටලීමේදී අනුරාධපුර මාතලේ ප්‍රධාන මාර්ගයේ කුරුන්දන් කුළුම් ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුගේ නිවසේ ස්ථාන කිහිපයක සංගවා තිබූ හෙරොයින් සොයා ගැනීමට පොලිසියට හැකි වුණේ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු අනුවයි. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 10කට ආසන්න වන බවයි අනුරාධපුර පොලිසිය සඳහන් කළේ. ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ කොළඹ සහ දඹුල්ලේ සිට පැමිණෙන නාඳුනන කාන්තාවක් තමන්ට තොග වශයෙන් මෙලෙස මත්කුඩු ලබා දෙන බවයි. 42වැනි සැකකරු මීට පෙරද මත්කුඩු සමග අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටි අයකු බවද මේ වන විට අනාවරණය වී තිබෙනවා. මේ අතර මහියංගනේ නගරයේ තරුණයින් සහ පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් සිදු කරගෙන ගිය මහා පරිමාණ මත්පැති ජාවාරමක්ද අනාවරණ කර ගැනීමට මහියංගනේ පොලිසිය සමත් වුණා. ඒ බදුල්ලේ සිට මහියංගනය දක්වා මත්පැති තොගයක් ප්‍රවාහනය කරන බවට පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී. එහිදී මත්පැති 2870ක් සමග එක් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. එය මෙතෙක් මහියංගනයෙන් සොයාගත් විශාලතම මත්පැති තොගය බවයි පොලිසිය පවසන්නේ. එම පෙති මානසික රෝගීන් වෙනුවෙන් වෛද්‍ය නිර්දේශ මත පමණක් ලබා දෙන ඖෂධයක් වන අතර සැකකරු ඒවා රුපියල් 300-400 අතර මිලකට අලෙවි කර ඇති බවයි මෙවන විට අනාවරණ වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුද මත්පෙති ජාවාරමක් සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට පත් වූ අයෙක්. ඊට අදාළව අධිකරණයේ නඩුවක් තවදුරටත් විභාග වන බවද මහියංගනය පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. මොහමදියා නගර් සහ අබුරාර් නගර් මෙහෙම කිව්වහම ගොඩක් කලාවට හිතෙන්නේ වෙන රටක නගර දෙකක් කියලා. නෑ, මේ නගර දෙක අද පටන් අපේ රටට අලුතින් එක්වෙන නගර දෙකක්. සැමටසෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ඉදිකරුණු 64 හා 65 උදාගම්මාන දෙක ජනතා අයිතියට පත් කෙරුණා. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රදේශයේ ඉදිකරුණු මේ ගම්මාන දෙක නම් කර තිබෙන්නේ මොහමදියා නගර හා අබුරාර් නගර ලෙසයි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් සමන්විත ගම්මාන දෙක ජනතා අයිතියට පත් කළ නිවාසා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නිවාසලාභීන්ට හිමිකම් පත්‍රද ලබා දුන්නා. මේ දවස්වල මිත්‍රවරුනි, බොහෝ දෙනෙක් මගෙන් ලෑස්තිද කියලා අහනවා. අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන්ද කියලා අහනවා. මම මේ හැම ප්‍රශ්නෙටම කියන්නේ මට පුළුවන්
මම ලෑස්ති මන් ළඟ ගමනක් තිබෙනවා. හැබැයි ඔය ප්‍රශ්නේ අහන හාදේ වෙනත් දෙයක් හිතේ තියාගෙන අහන. ඒ නිසා මම පැහැදිලි කරන්න කැමතියි. මට පුළුවන් අවුවට වේලි වේලි රැස්සට තෙමි තෙමි මම ලෑස්ති. හැබැයි මම ලෑස්ති මොකටද? නිවාස ප්‍රශ්නෙන් පීඩා විඳින මේ රටේ 125ක් පවුල් වලට ගෙවල් ටික හදලා දීලා 2025 දී සැමට සෙවන ලබා දෙන්නට ප්‍රේමදාසගේ පුතා ලෑස්ති කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මතුගම ප්‍රදේශයේදී සිදුවුණු අනතුරක් හේතුවෙන් පසුගිය දිනක කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා. මේ මරණය සම්බන්ධයෙන් බොහෝ තොරතුරු CCTV දර්ශන ඇසුරින් සිදු කළ පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. මාරක අනතුරක් සිදු කළ ත්‍රිරෝධ රථ රියදුරකු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටිමින් මතුගම නගරයේ මෙම විරෝධතාවය පැවැත්වුණේ පසුගිය පළමුවෙනිදායි. ඒ ත්‍රිරෝධ රථයකින් ඇදවැටී මියගිය කාන්තා මලසිරුරක්ද රැගෙනයි. එයනුව කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක් මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශනයක් ක්‍රියාත්මක වුණා. මතුගම වෝගන් ඉහළ කොටසේ පදිංචි මෙම කාන්තාව සේවය කර තිබුණේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකයි. ඇය පසුගිය 28 වැනිදා සේවය නිමවා නිවසට පැමිණ ඇත්තේ ත්‍රිරෝධ රථයකින්. දෙහිගස්මුල්ල මන්සන්දිය ප්‍රදේශයේදී ඇය ත්‍රිරෝධ රථයෙන් ඉවතට පැන ඇති බවට ප්‍රදේශයේ CCTV කැමරා දර්ශන ආශ්‍රයෙන් කරන ලද පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා. එම ප්‍රදේශයේ ජනතාවගේ බලකිරීම මත අදාළ කාන්තාව ඇය පැමිණි ත්‍රිරෝධ රථයේම නංවාගෙන ඇති නමුත් අතරමඟදී ඇයින් ඉවතට ඇද දමා ත්‍රිරෝධ රථ රියදුරු පලා ගොස් ඇති බවයි පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ. සැකකාර ත්‍රිරෝධ රථ රියදුරු අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ අදාළ කාන්තාව ත්‍රිරෝධ රථයෙන් ඉවතට පැනීමට හේතුවක් තමන් නොදන්නා බවත් බියටපත් වූ නිසා අතරමඟ දමා ගොස් සිටි බවයි. පොලිසිය පැවසුවේ සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි. ගහට ගහක් හමුවන තැන මොරටුව. හොඳ අරටු වලින් හදන ලී බඩු වලින් මොරටු පැත්ත පිරිලා. මේ කියන්නේ යන්නේ මොරටු ලී ප්‍රශ්නයක් දුරදිග ගිහිල්ලා ඇතිවුණු ගැටලුවක් හින්දා පොලිසියත් වටලපු පිරිසක් ගැන. මොරටු මෝල්පේ ප්‍රදේශයේ පෞද්ගලික ලී භාණ්ඩ නිෂ්පාදන ආයතනයක යන්ත්‍ර සූත්‍රවලින් අධික ශබ්ද පිටවන බවට ප්‍රදේශවාසීන්ගෙන් මොරටු මුල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා. එයනු එම සානෙට පැමිණි පොලිස් නිලධාරීන් එම ආයතනයේ තිබූ ලීරණ යන්ත්‍රයක් රැගෙන ගොස් තිබෙනවා. එම සිද්ධියට විරෝධය පළ කරමින් එම ආයතනයේ හිමිකරු සසේවකයන් මෙන්ම ප්‍රදේශවාසීන් පිරිසක්ද ඊයේ පසුරුවේ මොරටු මුල්ල පොලිසිය ඉදිරිපිට රැස්ව සිටියේ මේ ආකාරයෙන්. දැන් අපි හවස මේ ලීකාපු අපින් දැද්දි පොලිස් ජීප් එක ඇවිල්ලා මැෂින් එකත් අරගෙන අපිටත් පොලිසියට එන්න කියලා ගියා. ඒ ඉස්සරහගේ දර මනුස්සය ඕන වෙලාවක කෝල් කරනවලු එයාට කරදරයි කියලා. මොරටුව ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ ලී භාණ්ඩ නිෂ්පාදනය කරන ප්‍රදේශයක් ලෙසයි. ඒ නිසාම මෙම ප්‍රදේශවල බහුල වශයෙන් ලී භාණ්ඩ නිෂ්පාදනයට අදාළ යන්ත්‍ර සූත්‍ර භාවිත කිරීම නිසා පරිසරයේ දූෂණය වන ආකාරයෙන් ශබ්ද නිකුත් වන බවටයි ඇතැම් පිරිස් චෝදනා කරන්නේ. කෙසේ වෙතත් මොරටුමුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ පරිසරයේ දූෂණය වන ආකාරයෙන් අධික ශබ්ද නිකුත් කරන යන්ත්‍ර භාවිත කිරීම තහනම් කර ඇති බවයි. එම තහනම නොතකා එවැනි යන්ත්‍ර භාවිත කරන අයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවා. නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව දෙපිරිසම සමාදාන වූ බවයි අප වාර්තා කරු පැවසුවේ. කියන කතාවල තියෙන කතා දකිමු දැන්. කියන කතා අද නායකයෙක් තෝරගන්න බැරි තැනට ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන්ට ඊළඟ ජනාධිපතිවරයා ඉදිරිපත් කරන්න කල්ලියක් කියනවා බැසිල් කියලා, තව කල්ලියක් කියනවා ගෝටා කියලා. මම දැක්ක ඊයේ වාස්දේ නානකාර මැතිතුමා කියනවා චමර් රාජපක්ෂ අවතුරයි ඡන්ද දෙන්න කියලා. අපිට වැඩි ප්‍රශ්නේ ඒගොල්ලන්ට තියෙන උත්සාහය ධර්ම නෙවෙයි, අපි ආණ්ඩුව එලවනවා. හා ඒකේ දෙකක් නැහැ. රටේ මිනිස්සු බලාගෙන ඉන්නේ මහින්ද මහත්තයාව ගේන්න. මිනිස්සු දන්නවා මේ රට කරන්න පුළුවන් එකම නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා විතරයි කියන්නේ. ආර්ථිකයේ දියුණු වෙන්න හේතුවක් නැහැ. අද ඩොලර් එක 160ක් පැනලා ඉවරනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්දානයේ අද තරකට කැඩලා තියෙනවා. එකක් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කාණ්ඩායම. පොහොට්ටුවේ කාණ්ඩායම් දෙකක්, බැසිල් කාණ්ඩායම් සහ ගෝඨාභය කාණ්ඩායම්. අනිත් පැත්තෙන් මැද ඉන්න කාණ්ඩායමකුත් තියෙනවා 16 දෙනෙක්. මේකේ තියෙන සීට් 5400යි
එතකොට මේ UNP කියන ප්‍රබල පක්ෂයේ කම්කරුව වෙනුවෙන් මේ දිනේ සමරනවා 6 වෙනිදාට හෙට සුගත 16කේ 5400ක් මේ රටේ ධනය ඒ සම්පත් නැතිනාස්තිකරණ එක නෙමෙයි මේ දිනේ කියන්නේ වැඩ කරන ජනතාවගේ දිනේ සමරන්න පුළුවන් නම් ඒ තමයි සාර්ථක මේ දිනයක් බවට පත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂය හැටියට එක්සත් අපේ මේ දිනය අපි සමරන්නට සූදානමින් සිටිනවා පහුගිය පුංචි ඡන්දයට ඉල්ලපු මීගමුව පැත්තේ කෙනෙකුට ගෙදරටම ඇවිල්ලා පිරිසක් පහර දීලා ඔහු තවමත් ඉන්නේ රෝහලේ මීගමු කඩුල් කැලේ තලාදුව ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු දෙදෙනෙකු තියුණු ආයුධයකින් පහර දී මෙම පුද්ගලයාට බරපතල තුවාල සිදු කර තිබුණේ ඊයේ දහවල් කාලයේදී පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණ ඇති සැක්කරුවන් පූර්ණ ආවරණ සහිත හිස්සැසුම් පැළඳ සිට ඇති බවයි මෙලෙස තුවාල ලැබුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මීගමු මහනගර සභාවට තරඟ කළ අපේක්ෂකේ ඔහු ප්‍රදේශයේ කලපු ධීවර සංගමේ සභාපතිවරයාද වනවා. මෙයා දවල් නිදියගෙන හිටියා. ඒ නිදියගෙන ඉන්නකොට පුද්ගලෙක් ඇවිල්ලා බයිසිකලේ පාස්සන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒ අහලා ඉවර වෙලා මෙයා කව මන්කුව දැන් කෑම ටයිම් එකනේ. කෑම කාලි වුණාම හවසට කරලා දෙන්නම් කියලා. ඒ කියලා වුණාම මේ මනුස්සයාගෙන් වතුර එකක් කිල්ලුවා. වතුර කිල්ලලා මං කුස්සියට ගිය වතුර එක ගෙන්න. ඒ ගෙන්න ගියාම ගෙට ඇවිල්ලා ගේට් වරගෙනලා කඩුවෙන් කොටලා ගියා. සිද්දින් හිසට බරපතල තුවාල ලැබුව එම පුද්ගලයා මීගමු මහරුවලි ප්‍රතිකාර ලබනවා. පාර ගහමක් වන් දැක්කනේ. පොලිසිය පැවසුවේ අදාළ යතුරුපැදියේ හිමිකරු සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු අනාවරණය කරගෙන ඇති බවයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා. බැංකු මංකොල්ලයක් සිදුකර පලා ගිය පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඒ මොනරාගල ප්‍රදේශයේදී. පෙරේදා උදෑසන 10:30ට පමණ මොනරාගල හුලංදාව සමූපාකාර ග්‍රාමීය බැංකුව කොල්ල කෑමට පුද්ගලයෙකු උත්සාහ කර තිබෙනවා. අංක තහඩු නොමැති අතුරුපැදියකින් පැමිණ තිබූ ඔහු ගිනි අවියක් පෙන්වා බැංකු සේවකින් බිය ගැන්වූ බවයි ඔවුන් පැවසුවේ. ඇතුළට ගොන අපිට පිස්ටල් එකක් පෙන්වුවා. කවුන්ටරේ හිටපු දෙන්න කෑ ගහගෙන බිම එහෙම වාඩිුණා. එනට මට එහෙම ටිකක් බයක් දැනුනේ නැහැ. මම අයියෙන් කෑ ගහගෙන ෆෝන් එකත් අතට අරගෙන නැගිටිනවත් එකම දුබල යන්න ගියා. පලාගිය සකකරු අල්ලා ගැනීමට මොනරාගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේ ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේයි. ඒ අනුව සකකරු මොනරාගල ඩිපෝ පාරේ පිහිටි ඔහුගේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගැනුණා. කොල්ලකෑම සිදු කිරීමට ගිය අවස්ථාවේ ඔහු පැළඳ සිටි මුක ආවරණය, හිස්වැස්ම සහ කබායක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. බැංකු සේවකින් බිය වැද්දීමට යොදාගත් ගිනි අවිය ව්‍යාජ ගිනි අවියක් බවත් එය ඇලකට විසිකර දැමූ බවත් සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම කොල්ල කෑමට ගිය බැංකුවේ තමා සමග අධ්‍යාපනය ලැබූ යෙහෙළියක් සිටි බැවින් තමා හඳුනාගනියයි බිය වූ බවද සැකකරු පොලිසියට සඳහන් කර තිබෙනවා. පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් ඉංජිනේරු උපාධියක් හැදෑරූ 24 හැවිරිදි සැකකරු අද මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා. රාජකාරිය දේවකාරිය ඒත් ඒ දේවකාරියයේ පැහැරහැරිය බවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයාට චෝදනා එල්ල වෙලා ඒ චෝදනා හින්දාම ඔහුගේ වැඩ තහනම් කොට ඔහුව දුරෙන් නෙරපන්නට තීරණය කරලා. අද කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ 3 වැනි දකුණු ආසියානු කනිෂ්ඨ මල්ල ක්‍රීඩා තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට සහ නිලධාරීන්ට නේවාසික පහසුකම් ලබා දී තිබුණේ ටොරින්ටන්හි ක්‍රීඩා සංවර්ධන නේවාසිකාගාරය තුළයි. නමුත් ඊයේ උදැසන නේවාසිකාගාරයේ විදුලිය බිඳ වැටීමෙන් පසු පස්සරු වනතෙක්ම ජල පහසුකම්ද ඇනහිටීම නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම නිලධාරීන්ටද ගැටලු රැසකට මුහුණ දීමට සිදු වුණා. මේ පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට සැලවීමත් සමග මෙම ගැටලු විසඳීමට අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර පසුව විදුලි ජනකයන්ත්‍රයක් මගින් විදුලිය ලබා දීමට කටයුතු කළා. කෙසේ වෙතත් අමාත්‍යවරයා පියවර ගත්තේ ශ්‍රී ලංකා කනිෂ්ඨ මල්ල ක්‍රීඩා කණ්ඩායම සහ නිලධාරීන් ක්‍රීඩා සංවර්ධන නේවාසිකාගාරයෙන් ඉවත් කර ඔවුනට කොළඹ හෝටලයක නේවාසික පහසුකම් ලබා දීමටයි. මේ සියලු සිදුවීම් මෙලෙසින් සිදුවද්දී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියෙක් එම ස්ථානයට පැමිණියේ නැහැ. මෙලෙසින් වගකීම් විරහිතව ක්‍රියා කළ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් HMBP හේරත් මහතා එම තනතුරෙන් වහාම ඉවත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබුණා. ඒ සමගින් අපි අදට ඔබෙන් සමුගන්නවා. හෙටත් උදේ අද දවස සමගින් හෙට දවස ආරම්භන්න ඔබට සුබ රාත්‍රියක්.